durezze. Are. Interadi. Durezze corto palande. Età durin pi, ate durezze valuta karanna, duratina deval nirikshane karanna. Samane hada nirikshane karana hada me atharagata deyala balanne ne. Eka durama diyana nam balanna. Durezze ekin api ekenne samanyen balanne. Durezze pratibimbe අවසාන ප්‍රතිබිම්බය අනන්තයෙන්ම තියාගන්න. ඒ කියන්නේ වස්තුව තියෙන තැන අපි සාමාන්‍ය දුරේක්ෂයකින් දැක්කේ නම් ග්‍රහලෝකයක් වගේ. ග්‍රහලෝකය සුක්තක් ළඟට ගෙනල්ලා තමයි බලන්නේ. එතෙන් සුක්තය ළඟට මේ අර සෙන්ටිමීටර් 25ට වගේ ගේන්නේ නැහැ. එහෙමත් ගේන්න පුළුවන්. ඒ වුණාට ගොඩාක් දුර තියෙන වස්තුවක් හිමු සූම් කරගෙන ඉන්නකොට ගොඩක් හරි වෙනස් වුණොත් එහෙම තැන හොයාගන්න කරු යනවා. මේ නිසා සාමාන්‍ය පහසුම ක්‍රමය තමයි තියෙන වස්තුව विविध वर्गवल दुरेक्ष मेहिदी अभी अध्ययने ग्रह वस्तु तारक आदि वस्तु निरीक्षण उदाहरण नक्षस दुरेक्षे पिलिबंदवाय नक्षस दुरेक्षे मगिन चैदन प्रतिबिंब यटिकुरु वन बेविन भू वस्तु निरीक्षणे किरीम सदहा सुदुसु नवे ए कियन्ने मेकिन बलनाय मेकम यटिकुरु वेला पेन ग्रहलोक बलनोट मेक प्रश्नयक् नै मुल ग्रहलोक अनि पेत्तरन कियला एक रूपोट गेटुवक् नै दुरेक्षे कोणिक विशालनय एतेन हरि वेदगत दुरेक्षे कोणिक विशालनय ए कियन्ने एम कियन एक අර අන්වේක්ෂවල එක නෙවෙයි හරිද එතන පොඩි වෙනසක් තියෙනවා මෙතන තියෙන්නේ මෙන්න මේ උපකරණය වගේ නවසම් ප්‍රතිබිම්බය දුරේක්ෂය වගේ නැතිවන අවසම් ප්‍රතිබිම්බය ඇස ආපාතනය කරන කෝණය ඇස ආපාතනය කරන කෝණය एक बेदनवा अवसानी असापातने बेदनवा अन्वीक्षे समय तीबे अवसान प्रतिबिंबे असापातने कोणे तीबे एक बेदाने वस्तु ऐसे आपातने कोणे मेनमे वस्तु ऐसे आपातने कोणे एक मेथन हितांड वस्तु अभी मे दुरेक्ष बलन वस्तु दी दुरे बल अभी तो कोई अभी तो दुरेक्ष अन्वेक्षा मेथन वस्तु दी दुरे दी दुरे ऐसे आपने मेघ अभी तो निखा डी दुरे अभी बला हदना हंद डी दुरे मेथन आपात नहीं करता मेथन मतलब आगे मे अनाते वस्तु आगत अनाते वस्तु एक अभी अनाते वस्तु तो गाँव अनाते वस्तु निकांग ऐसे आपातनी करण कौन इतना एम सामान बीटा पे दी एल्फा इतने एल्फा तमा मात्र किया था बीटा का प्रश्न अन्य एक हिम्मत एल्फा के निवास्तु ऐसे आप पात्री करना कौन है मेरे का एल्फा इधर एल्फा के निके तो उटा वास्तु उसे पे दी में आनंद है नहीं ये हमारे हैं बिंदु आई इनसा एक अब गन कर में आती है ना एक अब किया लेने अरे नक्षस दुरेक्षे आकाश वस्तु दिशा वेलीम भावितावे एवं प्रतिबिंब उड़कुरुवीम अत्यवश्य नवे प्रतिबिंब उड़कुरुवीम अत्यवश्य नवे
උපනිතරේත නාභිදුර කුඩා උත්තර කාචයක්ද අවනිතරේත නාභිදුර විශාල උත්තර කාචයක්ද භාවිත කරයි සාමාන්‍ය තීරමාරුව දෙකම උත්තර කාච එතන හයිලයිට් කරගත්තට කමන්නේ උපනිතරේත නාභිදුර කුඩා උත්තර කාචයක් උපනිතරේ විදිහට ගෙන හැගාව තියෙන එක නාභිදුර කුඩා එකක් අනිත් එක නාභිදුර විශාල එකක් තමයි තියෙන්නේ අවනිතර විශාල උත්තර කාචයක් තියෙනවා ඒවා නාභිදුර වලට සම්බන්ධ ඒක ලකුණු කරගන්න අන්වීක්ෂය සඳහා ඕක අනිත් පැත්තට ඉන්න අන්වීක්ෂය සඳහා නාභිදුර කුඩා එකක් තමයි අවනිතර භාවිත කරන්නේ නාභිදුර විශාල එකක් තමයි උපනිතර භාවිත කරන්නේ අන්වීක්ෂ වල දුරේක්ෂ වලට ඒකේ අනිත් පැත්ත ඒ නිසා හරියට ටික හයිලයිට් කරලා තියාගන්න සාමාන්‍ය තීරමාරුව සාමාන්‍ය තීරමාරුවේදී අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ සාදාගනු ලබන අතර එතනත් අනන්තයේ ඒක හයිලයිට් කරගත්තට කමන්නේ අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ සාදාගනු ලබන ගණන ලබන අතර අවනිතේ කාචයේ නාභිය හා උපනිතේ කාචයේ නාභිය එකිනෙකට සමපාත වෙනසේ එකත් හයිලයිට් කරගන්න ඒ කියන්නේ ඒ දෙකම එකිනෙකට සමපාත නම් කියන්නේ නාභි දෙකම එක තැන තියෙන අනන්තේ කාචතර පරතරය සකස් කිරීමෙන් මෙය සාර්ථකව සිදු කරගත හැක මේ සාර්ථකව සිදු කරගත හැක ඉතර කියන සටහන එහා පැත්තේ තියෙනවා මම කියලා සටහන අඳින විදිහ කියලා දෙන්නම් ලේසි ක්‍රමයේ කියලා දෙන්නේ නැහැ ඒක මතක් කරලා පාඩම් අහගන්න මට කියන්න අපතුනෝ මේ අනන්තයේ ඉඳන් යන කිරණ අදින්නේ සමාන්තර වෙන්නට අපි සමාන්තර අදින් මේ පැත්තට මෙතනින් යම් කිසි කෝණයක් එක්ක තමයි ගන්න. ඔතන අපිට මට කියන්න බැරි ගැටෙන එකක් අන්න ඒක ටිකක් හදාගන්න ඕනේ. ඒක තිබෙන්නේ අපිට. ඔය දුරේක්ෂ කොටසේ වස්තු ඇසේ ආපාතනය කරන කෝණය. දුරේක්ෂ කියලා තියෙන තැන වස්තු ඇසේ ආපාතනය කරන කෝණය. අන්න එතන ඒ හරි ඉඩක් තියෙන නිසා එතන ලියාගන්න වස්තුව ඇසේ සම්පාතනය කරන කෝණය ඇල්ෆා එනි මේ හරිය මේ දුරේක්ෂ කියන කොටසේ මේ හරි ලියන්න වස්තුව ඇසේ ආපාතනය කරන කෝණය ඇල්ෆා වස්තුව ඇසේ ආපාතන කරන කෝණය ඇල්ෆා ලෙස භාවිත කරන්නේ ලෙස භාවිත කරන්නේ අවනිත මත වස්තුව ආපාතනය කරන කෝණයයි අවනිත මත වස්තුව ආපාතනය කරන කෝණයයි අවනිත මත වස්තුව ආපාදනය කරන කෝණය ඒක තමයි අපි දැන් ගන්න. හරි ඊට පස්සේ අපි යනවා. කිරසට අඳිනකොට
O මේ තියෙන SD එතකොට මේක අපි කිරණ අඳින්න ඕන ඔහොම එකක් අඳිනවා මොකද ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය ඒ විදිහටම යනවා අපගමණයකින් තොරව ඊළඟට මේ පැත්තෙන් ඉන්නවා තවත් සමාන්තර ආලෝක කිරණයක් මොකද මේ අනන්තයේ ඉන්න ඉනේව නිසා මේක සමාන්තර අපිට අඳින්න පුළුවන් සමාන්තර වෙන ආලෝක කිරණය මෙතන මේ වගේ තැනක ප්‍රතිබිම්බය හැදෙනවා කියලා හිතුවොත් මෙන්න මෙතන යනවා अवसान अनाते हदने मे नाभिय मत हदने का मे की नाभिम एक अनाते उपनीत वस्तु मेकना आलोक किरण මෙතන FO එකක් තියෙනවා FE එකක් තියෙනවා මේ දෙකම එකම තැනනවා තියෙන්නේ FO තියෙනවා FE තියෙනවා මේ මාගු ආලෝක කිරණය මේ FO දුරහරහා මේ විදිහට යනවා එහෙම වුණොත් प्रकाश केंद्र मेक वस्तु मे उपनीत प्रतिबिंबे अंदर विधि प्रधान किरण मम्मे रसुपाटी प्रधान किरण मे अने अभी अली मेरेवल सामान मैंने मेरे का මේ කිරණ තුනම මේ කිරණ වලට සමාන්තර වලයි. හරි. मेथन मेथन दूर नाभिय मेकाचे नाभिय मिथन नाभि दूर मिथन सा मिथन तीन दूर एफ ओ मिथन मिथन तीन दूर एफ ई एक नवत अनंत सा इतना तीन नाभिय मत एम एक अवसान प्रतिबिंबे असापात कोणे की मेन मिथन तीन बीटा
इधर मैंने में तीन एक ऐसा आप आते नहीं करना कौन है ऐसा नहीं हरी थी ऐसा उतना तीन वाला इधर अवसान रूप में ऐसे आप आते नहीं करना कौन इधर गाने मेरे का वाला नहीं ना कौन है ने? एक वाला मैं का ऐसा बीटा इधर बात से मामा की बात नहीं थी हम तो साथ में लिया करने के लिए इधर हम तो मतलब दिया गाने मैंने मेटर का वहाँ अल्फा के लगा ने एक याने अवसान को तीन भी ऐसे आप आते नहीं करने कौन है बीट हरी वस्तु ऐसे आप आते नहीं करने कौन है भी है अवने तो आप आते नहीं करने कौन है की लगा था हरे इतना केदार से तो हम डानु हुआ मेटर ने अल्फा ना मैंने मेट कौन है तभी लगाने पुरा अल्फा के वही कौन है अल्फा एम लोग पे हैं कौनी तो विशाल ने आता देख को थे होती है ने एम समान है बीटा बेटी में अल्फा होता ना मामा बीटा पैसे की हजार ना बीटा किया ने मुकाबले मैं ही कौन है मित्र तीन कौन है ना अभी कहने टैन ना क्या कुड़ाने का मैंने मित्र में उस एच मैं एसपी एच बेटी में एसपी මං ඇල්ෆා දෙයනා ඇල්ෆා කියන්නේ මෙතන කෝණේ වුණාට ඒ කෝණේ මේ කෝණේ සමානයි එහෙනම් මෙන්න මෙතන ගන්න පුළුවන් h බෙදීම fo හරි එහෙම උනොත් එහෙම m සමානයි බීට බෙදීම ඇල්ෆා නම් බීට කියන්නේ h බෙදීම fv ඇල්ෆා කියන්නේ h බෙදීම fo एचएच के पहले ना माँ मैं एफओए कुलटे ना माँ ऐसा ऐसा माना है एफओबे दी माँ एफवी एक क्या ने उपनेते नाभी है उपनेते नाभी है बेदी माँ आवनेते नाभी नाभी है दूर है उपनेते नाभि दुर्मिति अवनेते नाभि दुर एक क्या ने विशाल ने क्या ना फिर बहुमत एकत वड़ा एक ने तीन वास्तु एक इत वड़ा लोक कर गन हदा ने इनिसा वैली पुरे एंडो ना उपनेते नाभि दुर उपनेते नाभि दुर तमा वैली एंडो ना अरे इनिसा एम समान है इस नोट बेदी में फ्री किला रंग दिया विशाल एम मागिया සඳහා නෝට් එකේ තියෙන විශාල m අගයක් සඳහා f නෝට් හැකිතරම් කුඩා විය හැකිතරම් විශාල f නෝට් එක මේක පුළුවන් තරම් විශාල වෙන්න ඕන හැකිතරම් විශාල හා fv හැකිතරම් කුඩා විය යුතුයි fv කියන්නේ හැකිතරම් කුඩා වෙන්න ඕන එබැවින් දිග නාභි දුරක් සහිත අවනතක්ද කිටි නාභි දුරක් සහිත උපනතක්ද භාවිත කළ යුතුය සංයුක්ත අනේක්ෂයක් නම් අනෙක් වසහරවා භාවිත කිරීමෙන් දුරේක්ෂයක් ලැබේ एक याने मामु की वे संयुक्त नहीं क्या चला हाँ ना मेकर तो कितना आभी दूरा मेकर तो अनेक से चला हाँ ना मेकर तो दिगन आभी दूरा जब दुरेश्य चला हाँ मेकर तो दिगन आभी दूरा मेकर तो कितना आभी दूरा क्या नंगे याने मेक पैटिस हम बाल ना दुरेश्य हाँ पैटिस हम बेलो अनेक से बल ऐनिसा अनेक से මේදී කාච අතර පරතරය කාච අතර පරතරය තියෙන්නේ f නෝට් ගන්න v කියන එක ඊට පස්සේ අසාමාන්‍ය තීරමාරු අසාමාන්‍ය තීරමාරු කියන්නේ අන්වේක්ෂයකින් ළඟ බලනවා නේද හරි මේ දුරේක්ෂයකින් ළඟ බලනවා දුරේක්ෂයෙන් සාමාන්‍ය දුර බලන්නේ ළඟ බලන අවස්ථාව ඒ කියන්නේ කිරණ තරහ මේ දක්වා එනවා මේ කිරණ තුන මෙතෙන්ට වෙනවා ඇවිල්ලා වෙනස් වෙන්නේ මෙන්න මේ කිරණ තුන ඒ කියන්නේ දැන් අවසාන ප්‍රතිබිම්බේ මේ d දුරක හදා ගන්න ඕන අවසාන ප්‍රතිබිම්බේ d දුරක හදා ගන්න ඕන අවසාන ප්‍රතිබිම්බය බලන්න අවසාන ප්‍රතිබිම්බේ ඒ කියන්නේ මේ හැදෙන ප්‍රතිබිම්බේ ප්‍රතිබිම්බේ මේ කාචයට වස්තු වෙනවා ඒ කාචය මගින් හැදෙන ප්‍රතිබිම්බේ මේ පැත්තෙම හැදෙන්න ඕන ඒ කියන්නේ මේ වස්තුව මේ කාචයේ නාභි දුර ඇතුළත තියෙනවා
එකෙන් ඒ වගේ අවස්ථාවක FE මෙන්න මේ හරියට ඉන්නවා. එකෙන් පළවෙනි කාචයේ සෑදෙන වස්තුවේ ප්‍රතිබිම්බය දෙවෙනි කාචයේ නාභි දුර ඇතුළත තියෙනවා. නාභිය සහ කාචය ඇතුළත තියෙනවා. එහෙම වුණොත් තමයි මේ පැති ප්‍රතිබිම්බයක් ඇදෙන්නේ. මම කියන සටහනක් අල්ලන්නම්. මේදී අවසාන ප්‍රතිබිම්බයේ D තුනින් සාදා ගන්නු ලැබේ. අනන්තයේ සිට පැමිණෙන ආලෝක කිරණ අවනෙත් කාචයේ නාභි තලයේ මුණ ගැසෙන අතර එම ස්ථානයේ බිහිවන ප්‍රතිබිම්බය උපනිතේ කාචය හා නාභියෙහි නාභි අතර සීමාවේ නිර්මාණය කර ගැනීම මගින් මෙම අවස්ථාව ලබා ගත හැකියි. හරි. මේ කොටසේ විශාලක බලය සිලබස් එකේ අනිවාර්යයි කියලා නම් දාලා නැහැ. හරිද? මේ කොටසට අදාළ මේකේ සිලබස් එකේ තියෙන ගුරුවත්වය වගේ අපිට මේකේ තියෙන මේ සාමාන්‍ය තීරමා සෝරි අසාමාන්‍ය තීරමා සඳහා කිරණ සටහන අඳ පෙන්නන්න කියලා වගේ තියෙනවා. හරිද? කිරණ සටහන ගන්න විදිය සහ වල ගොඩක් චෙක් කරලා බලන්න මෙන්න මේ විශාලක බලය ගන්න ක්‍රමය ගොඩක් කටිය කරලා නැහැ. හරිද? ගොඩක් කටිය කරලා නැහැ. ඒකත් ඒනවා ගොඩක් ඕන වෙන එකක් නෑ. සුට්ටක් කරලා තියාගන්න සිලබස් එක කියලා තියෙනවා. මේකට අදාළ කිරණ සටහන විතරක් ගන්න කියලා. කිරණ සටහන සහ මේක සරල සම්මතාරිත. හරි විශාලක බලය සහ ඒකට විශාලක බලය සහ රාජතර බලතරින් විතර ගන්න තියෙන්නේ. ඒ කියන්නේ m සමාන f නෝඩ් බෙදීම FE එහෙම නැත්නම් කාගකට පරතරේ මේ දෙකේ එකතු. හරි. මම මෙතන මේ කිරණ සටහන වෙනස් කරන්න නම් සාමාන්‍ය තීරමාරුව මේ අපි අඳින්න හදන්නේ අසාමාන්‍ය තීරමාරුව. අසාමාන්‍ය තීරමාරුව හදාගන්න නම් නාභි දුර මෙතෙන්ද කියන්නේ අපිට කාට චලනය නොකර කරන්න බෑ. ඒ නිසා මේ කාටේ නම් මෙහි ඇතුළට තල්ලු කරන්න ඕන. අවසාන ප්‍රතිබිම්බය D දුරේ හදාගන්න. එහෙනම් මෙතනින් මම අඳිනවා. මේ විදිහට තියෙනවා නම් දැන් ගොඩාක් ලේසි ක්‍රමයක් තියෙනවා අඳින්න. ගොඩාක් ලේසි ක්‍රමයක් තියෙනවා. දැන් කමන්නක් බලා ගන්න. මෙතන මේ දුර සමානව මෙන්න මේ හරිය විතර වගේ FP තියෙනවා නම් මෙතන තර විදිහම සමාන්තර යන ආලෝක කිරණය නාභිය හරහා යනවා. ඊට පස්සේ මෙතන ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන ආලෝක කිරණය ඒක මේ විදිහනවා. මෙන්න මෙතන මේ දෙක ඡේදනය වෙන තැනින් අවසාන ප්‍රතිබිම්බය හැදෙනවා. එතකොට ඒ ප්‍රතිබිම්බයේ තියෙන දුර d. කිරණ සටහන ඉවර නෑ. මොකද මේ රතු පාටින් යන්නේ අදාළ කිරණේ නෙවෙයි. එහෙනම් කිරණ සම්පූර්ණ කරන්න මෙන්න මෙතන අඳින්න ඕන. ඒ කිරණ මේ ලක්ෂ්‍ය හරහා යන්න ඕන. ඔන්න ඔහම කිරණ ටික සම්පූර්ණ වෙන්නේ.
प्रधान किरण तुकी अंदर तीन दिखी पुल अरे तर मेथ दूर मेकने वे मेथ दूर मेक एसवी मेक अभी मेकाचेटती वस्तु दूर एसा वस्तु दूर मेकाचेट मे वस्तु दूर वस्तु दूर अरे इलाट कौनिक विशाल अर्थव्यक्तिमान अभी दम सामन बी बेदीम बीटा बेदीम एलफा एम सामन बीटा बेदीम एलफा एम सामन बीटा बेदीम एलफा इतकोट मेके उम मेतना डबल डेस्ट एच डबल डेस् make it dash hari etakota h double dash ha h kiyala thiyenawa nam otana li alpha kiyala kiyana ekak apita hada ganna puluwa alpha kiyanne h dash wedima f not my beta kiyanne mena me dura api hoya ganna ona ekenne me h dash wedima u h dash wedima u ehema ne denne मिथन डी सॉरी डबल डैश डी के लिए अरे इतकोट समीकरण मेक सदा गंटे मैं आप बीट एल विना बीट कोने की अने अवसान प्रतिनिधि उसे डबल डैशना डी की एल की अने मेक डबल डेदी डी बेदीम बेदीम एफ नोट अंदा मेक सामान H dash नंता H double dash वेदना वा H gain H dash gain वैरी करना वा F not वेदी में D gain वेदना F not वेदी में D gain ने काफी दानना वा ऐनी सा F not वेदी में D दानना वा ना अभी हदा करना तो मैंने मेया तर संबंध देखी तराई इधर मेया तर संबंध देख के लगातो में थी इन्हें ऊपर इतना खाते था ना हाँ H double dash क्या ने प्रतिबिंब है H dash यानि वस्तु है ना वस्तु दुरता प्रतिबिंब दुरता संबंध देखी एक यानि आप इसका महिमा इकाल जानना पड़ेगा मेन में ऐसी कौन है बराबर मेन में ऐसी कौन है चलो पूर्व मानिना उन्हें कौन है चलो पूर्व मैं एक कोने सदहा अभी गोते हैं मैं एक कोने सदहा मेक बेदी मे दूर एक एच बेदी एच डैश बेदी यू की समान है मिथना एच डबल डैश बेदी मिथिन मिथिन तीन दूर डी एच डबल डैश बेदी डी एक अभी तो मैं मे संबान देना H double dash बेदीम H dash के लिए आने मैंने मेरे पास है मेकिंग बेदी है ना मेकिंग बुला करा ना D बेदीम U के लिए आने बुला अरे ये बेदीम U E है क्या ये बेदीम U E हाँ ना आप ही बताना मैंने मेरा को हादाग नहीं दो ना तो इन्हें अभी देना होगा इतने एच डबल डैश बेदीम एच डैश सॉरी
एक वेन वाला भी लिया ना बोलवा बी बेटी में यू ई किया मैं तो लिया ना बोलवा बी बेटी में यू ई किया था वेरी क्लियर में इफ नॉट बेटी में डी किया था मैंने मैंने तो ना डी डी कपड़ा दान बोलवा कपड़ा दान मोते हैं मैं අපිට මෙතන ඉතින් මෙතන එහාට හදා ගන්න අමාරු හේතුව මේ F0 කියන්නේ මේ කාටේ නාමය දුර. UE කියන්නේ මේ කාටේ වස්තු දුර. එතන සම්බන්ධතාවයක් හදා ගන්න බෑ. ඒ නිසා අපි හදාන්නේ මෙන්න මේ පදේ තමයි හොයා ගන්න හදාන්නේ. එහෙනම් මේ පදේ හොයන්න මේ තියෙන්නේ උපනිද සඳහා ප්‍රතිබිම්බ දුර. මේ UE කියන්නේ උපනිද සඳහා වස්තු දුර. ඒ නිසා අපි උපනිද කාටේට දානවා ලකුණු සම්මුතිය. උපනිත කාටේ ලකුණු සම්මුතිය කාට සමීකරණ ආදේශ කරන්නේ එක යට දීරින එක යට UE සමානයි එක යට තන FE මේ හැම එකම D ගේ ගුණ කරන් ගියොත් එක රින D බෙදීම UE සමානයි රින D බෙදීම FE මේක හදා ගන්න මේ ගහා පැතරම යනවා එතකොට D බෙදීම UE සමානයි එක දාන D බෙදීම F සදාන D බෙදීම F කියන එක නේනවා එහෙනම් ඉමේජ් අපිට මේ කෝණික විශාලනය හදා ගන්න පුළුවන් M කියන්නේ D බෙදීම UE වෙනුවට ලියන්න පුළුවන් එහෙනම් එක දාන D බෙදීම F E වැඩි කරනවා F0 වැඩිම D මේ පොඩක් වෙනස් එකක් මේක ගොඩක් අය කරලා නැහැ නෝට් වල බලන්න හරි එහෙනම් කලින් එක අපිට ආවේ M සමානයි F0 වැඩිම P කියන එකට දැන් මෙහෙම එකක් ඇවිල්ලා තියෙනවා. හරි බලන්න එතන තියෙනවා දුරේක්ෂයක වැඩි විශාලනයක් ලබා ගැනීමට F0 වැඩි වෙන්න ඕන F ඊට වඩා. මොකද F0 උඩ තියෙන එක වැඩි වෙන්න ඕන කොහොමද අපි දන්නා මේකට වඩා මේක වැඩි වෙනවා. වැඩි විශාලනයක් ලබා ගන්න නම් නැත්නම් මෙතන ගත්තොත් මේ දුරේක්ෂයක මේ F4 නැත්නම් අවනිත කාචේ නාභි දුර වැඩි වෙන්න ඕන උපනිතේ නාභි දුරට වඩා අසාමාන්‍ය තීරමාරුවට වඩා සාමාන්‍ය තීරමාරුවේ විශාලකමේ අඩුවේ අසාමාන්‍ය තීරමාරුවට වඩා සාමාන්‍ය තීරමාරුවේ විශාලන අඩුවේ මේකෙදි මේකෙදි සාමාන්‍ය තීරමාරුවට අර අන්වේක්ෂ වල අනිත් පැත්ත උනේ අඩුවේ ඒ සිදුවන්නේ සාමාන්‍ය තීරමාරුවේදී උපනිතේ විශාලනයේ එකකින් අඩු වීමනේ තීරමාරුව කුමක් වුවත් අවනිතේ කිසිදු වෙනසක් සිදු නොවේ තීරමාරුව මොකක් වුණත් මෙන්න මෙතන අවනිතේ සිද්ධ වෙච්ච ක්‍රියාවලිය වෙනසක් වුණේ නැහැ තීරමාරුව සාමාන්‍ය අවස්ථාවේ සිට අසාමාන්‍ය අවස්ථාවට ගෙන යාමට උපනිත අවනිත දෙසට චලනය කළ යුතුයි සාමාන්‍ය තීරමාරුවද අසාමාන්‍ය තීරමාරුවද රයන් මේක මේ පැත්තට අරන් එන්න උනා හරි ඊට පස්සේ තියෙනවා අක්ෂි වලය කියන කොටස. බෝඩ් එක මතනවා.